ඒ භාග්‍යවත්තෝ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා නමෝ බුද්ධාය පින්වත්නි බඩගින්නේ කියන්නේ 1718 සුද්ධ මේ රට අල්ලලා සුද්ධ එක එක බදු ගහලා මිනිස්සුන්ට පීඩාවට පත් කළා මිනිස්සුන්ගේ සකල සම්පත හූරගෙන සුද්ධා මිනිස්සු බඩගින්නේ මැරිලා තියෙනවා මේ ලංකාවේ සිංහල මිනිස්සයා යස්සේ එක ගෙදරක අම්මයි තාත්තයි දරුවන්ට කියලා දෙන සුද්ධන්ගේ පස්ස හොදන්න යන්න එපා ඇයි ගෙදර කවුරු හරි ගෑණියෙක් හිටියොත් සුද්ධෙකුට පංගනාතු කළොත් ඕනතරම් කන්න බොන්න හම්බ වෙනවා නීච මිනිස්සු හිටියා සුද්ධන්ගේ පස්ස හොදන්න ගිය ඒ මිනිස්සු කාලා බීලා හිටියා යසට මරණින් මත්ින් නිරේ උපන්නා අර අම්මයි තාත්තයි කිව්ව සුද්ධන්ගේ පස්ස හොදන්න යන්නේ අපි බුදුවරුන්ට වැඳ වැඳ හිටපු මිසක්කා මේ රටේ ලෝකයක් විනාශයක් විනාශ කරන අසත්පුරුෂයට වඳින ජාතියක් නෙවෙයි සිංහලයා කන්ද නැත්තම් නිකන් මැරිලා යන කියලා ගේ මැද ගිනි මැලයක් ගහගෙන දරුවෝ 12 දෙනා යම්මයි තාත්තයි 14 දෙනාම ගින්දරට පැනලා මැරුණා 1818 අද කියන්නේ කීයක් හරි අතට නැත්තම් උඹ රටපලයන් උඹ රටපලයන් ඒ සිංහල මිනිස්යාගේ තිබ්බ අපූර්ව දිනත්‍රි ලගියා කිසි නමුත් ඔවුන් විනාශුනේ ගින්දරට ආශතියෙද්දී මිනිස් ජීවිතේ නැති වුණා 1818 කැරැල්ලේදී නිදහස් අරගලයේදී මේ සිංහල මිනිස්යාව මේ නවත්ත ගන්න බෑ ඒකෙන් සුද්ධ ගොඩාක් පසුබැස්සා නමුත් ඒ සිංහලයාගේ යුද උපක්‍රම සුද්ධන්ට ඔත්තු දුන්නා අපේ සිංහල මිනිස්සුම ඒ නිසා අවසානයේ සුද්ධ කරපු වැඩි තුවක්කු අරගෙන සිංහල මිනිස්සු විදිතියා ගියා ඒ වෙනකොට සිංහල මිනිස්සු ලක්ෂ 20ක් ඉඳලා තියෙනවා ඌවේ විතරක් 30000ක් මරලා තියෙනවා සිංහල මිනිස්සු. ඔවුන් ආයුධින් නැසිච්ච අය. අනේ ආයුෂ තියෙද්දී පුදුම විදිහට දුර්ලභ මනුස්ස ජීවිතේ නැති වෙලා තියෙන යුද්ධ නිසා. දැන් අර බෝම්බ පිපිරීමෙන් මොකක්වත් දන්නේ නැති මිනිස්සුන්ගේ මනුස්ස ජීවිත නැති වුණා. අමාරුවේ මිනිස්සෙක් වෙන්නේ ඒකත් නැති වෙලා යනවා අමාරුවේ මිනිස්සෙක් වෙන්නේ ඒකත් නැති වෙලා යනවා ඊට පස්සේ කියනවා රජතුමනි වාතේ කිපිලා කෙනෙක් මැරෙනවා මැරෙන්න සාමාන්‍යයෙන් බලපානවා වාතේ කිපෙන එක පිත කිපෙන එක සෙම කිපෙන එක වාපිත් සෙම් තුන්දොස් කිපෙන එක ඍතු විපර්යාස සීතල වැඩි වෙලා රස්නේ වැඩි වෙලා සුළඟ වැඩි වෙලා ඒව ඍතු විපර්යාසනේ විෂම ජීවිත පැවැත්ම කියන්නේ බේබදුකම කන බොන ඒවා වැඩි වෙච්චකම ඇවිදින ඒවා වැඩි වෙච්චකම වැඩ කරනවා කියන එක වැඩි වෙච්චකම ඇබ්බැහිකම් සුරාව ඔය ඔක්කොම විෂම පරිහරජා ඔවගේ මිනිස්සු මැරෙනවා උපක්‍රමෙන් මැරෙනවා ඒ කියන්නේ අනිත් අයගේ උපක්‍රම වලට අහු වෙලා මැරෙනවා කර්ම විපාකයෙන් මැරෙනවා මේ යම් සත්වේ කර්ම විපාකයෙන් සිද්ධ වෙන ස්වභාවික මරණ තියෙනවද ඒක කාලයට සිද්ධ වෙනවා අනිත් කාරණා හතම අකාලයට සිද්ධ වෙන්නේ කෙනෙක්ගේ සෙම වැඩි වෙලා මැරුණොත් එහෙම අකාලයට මැරෙන එක වාතේ කිපිලා මැරෙනොත් අකාලයට මැරෙන එක වාපිත් සෙම් කිපිලා මැරෙනොත් අකාලයට මැරෙන එක වස විස කැවිලා මැරෙනොත් අකාලයට උපක්‍රමෙන් අනිත් අයගේ හදිවුණියක් නැත්නම් උපක්‍රම වලට අහු වෙලා විදි තියලා කපලා කොටලා මැරෙනොත් අකාලයට කර්ම විපාක කියන්නේ එතන මෙතන කර්ම විපාක කියන්නේ ආයස ගෙවලා මිනිස් ජීවිතේ ඉවර වෙලා මැරෙනවා
ඒක විතරයි කාලෙට වෙන්නේ අනිත් ඔක්කොම කාල මම මේ කියන්නේ විශේෂ කාරණාවක් ඒ තමයි මහා මහ මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් පෙර ජීවිතවල යම් කෙනෙක් බඩගින්නේ තියලා මරනවා බඩගින්නේ තියලා මරනවා දැන් මම දවසක් ඔය මාළඹේ අසභේ දවසක් මේ දෙමව්පියන්ගේ ගුණ ගැන ධර්ම දේශනාවක් කළා දේශනාව කරලා පහල තැනකට එක තරුණ ළමෙක් අඳාගෙන ඇවිල්ලා වැන්දා මං එහුව ඇයි කියලා එතනින් යනකොට ධර්ම දේශනාව ඇහිලා කාන්දම ගෑවිලා තාත්තගෙන් Tamanta අසාධාරණකම් වුණා කියලා ඒ දවස වෙනකොට තාත්තා කාමරයකට දාලා වහලා දවස් 6යි කන්න දෙන්නේ නැතුව අර බුදුරජාණන් වහන්සේගේ බණපද ටික අහනකොට මේක පිච්චිලා ගිහිල්ලා වැඳලා සමාවරන් මේ මොහොතේම දුගෙන ගිහිල්ලා තාත්තට කන්න බොන්න දීලා නාවල ඊළඟ මාසේ සිල් ගන්න ගෙනගෙන ආවා ඔය එක සිද්ධියක් නේ ඔය වගේ අපි නොදන්න සිද්ධි කොච්චර ඇතද බඩගින්නේ තියලා මැරෙනේවා සංසාරේ බඩගින්නේ තියලා කවුරු හරි මරලා තියෙනවා නම් සතෙක් හරි ඔහු බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් අපායේ පිද බඩගින්නින් පීඩිතව දුක්ඛිතව ක්ලාන්ත වෙමින් වෙලී ගොස් ආහාර නොලබාම බැගෑ හඬ නගමින් අභ්‍යන්තර ඉන්ද්‍රියන් දැවීමෙන් බඩගින්නේම මරණයට පත් වෙනවා අපායට ගියත් මැරෙන්නේම බඩගින්නේ මිනිස් ලෝ උපන් කල්දී ලදරු වයසේදී මධ්‍යම වයසේදී මහලු වයසේදී බඩගින්නේම මැරෙයි මේ ඔහුගේ අකුසල විපාක කාලයට අයත් මරණය කිය. අකුසල විපාක කාලය කියන එකට තමයි ඒකයි තියෙන්නේ. බඩගින්නේ ඉඳලා කවුරු හරි මරලා තියෙනවා නම් මනුස්ස ජීවිතේ පුංචි කාලේ හෝ වේවා මධ්‍යම වයසේ හෝ වේවා අවසාන කාලේ හෝ වේවා බඩගින්නේම මැරෙනවා. එක ජීවිතයක්ද කන්නේ නෙවෙයි जीवित दास गणना अभी दाने मध्यम वयसे अवसान वयसे खेलतीन अवसान वयसे अभी मध्यम वयसे अभी कोहमद दाने संसारे मे अभी कर लियला अभी नोदाना खारुम बलवेग समार अभी बडगिन्ने मरण रेड पुलवा मनुष्य जीवित वटिनवा वटिन मनुष्य जीवित इम्मनिम प्रयोजन गंटोन अपिकरा मरणयक पेमिनिन निसा ईट पासे तीनवा संसारे अनित्तय पेन्नोदी मरला तीनवा मरला तीनवा वदुर देन नेतुव දැන් ඉස්තරුව වෙලා තිනවා වතුර බොන්න දෙන්නේ නැතුව මරනවා එයා මැරිලා නිරේ ගිහිල්ලා අවුරුදු වර්ෂ ලක්ෂ ගාණක් නිරින් ඇවිල්ලා ඊළඟට ඉපදෙන්නේ පෙරේත ලෝකේ නිජ්ජාම තන්නික කියන පෙරේත ලෝකෙ ඉපදිලා ගිනි ගණ පිච්චි පිච්චීම ඉන්නවා අවුරුදු දහස් ගණන් ප්‍රේතෙක් බවට පත්ව ඉතා කෘෂව දැඩි වියලීගිය හෘදයෙන් යුතු පිපාසයෙන්ම මැරිලා යනවා ඒ වගේ කෙනෙක් මනුස්ස ලෝකයට ආවට පස්සේ පිපාසයෙන්ම මැරෙනවා එක්කෝ පුංචි කාලේ එක්කෝ මධ්‍යම කාලේ එක්කෝ අවසාන කාලේ කටට වතුර ටිකක් දානකොට යහපැත්තෙන් වැක්කිරිලා යනවා උග්‍රින් පැල්ලේට යන්නේ අනේ දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතයක් රැකගන්න තියෙන අමාරුව. පුංචි කාලේ මධ්‍යම කාලේ අවසාන කාලේ. අපි සංසාරේ කවුරු හරි පිපාසයෙන් මරවලා තියෙනවා නම් ඒ කර්මය එනවා. ඒක එනවා.
අපි දන්නේ නැහැ. මානව ජීවිතේ දුර්ලභයි. එක එකාගේ වැරදි අඩුපාඩු හොයවෙන්න කාලයක් නැහැ. ගිහි ඔබටත් පැවිදි අපිටත්. අපි අපිටත් වෙනම තනි තනියෙන් සංසාර ගමනක් තියෙන්නේ. එක ගුරුවරයෙක් යටතේ සංසාරේ යම් කිසි පුණ්‍ය කර්මයකට මහන වුණා. මහන වුණාට මේ භික්ෂුන් වහන්සේලාද තනි තනියෙන් තමන්ගේ ගමන හදා ගන්න ඕන. ගිහි ඔබද එකම දන් සභා මණ්ඩපේ බණ ඇහුවට තනි තනියෙන් තමන්ගේ නිවන හොයාගෙන යන්න ඕන. අරය ධර්මයේ හැසිරෙනවද, අරය සීල් රකින්නවද, අරය නරක කතා කියනවද, අරය සංවරයිද, අරය සංවර නැද්ද? වැඩක් නැහැ. මරණයක් පැමිණෙන නිසා, නොදන්නා මරණයක් පැමිණෙන නිසා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා, අනුන්ව සර්පයන් ලවා දෂ්ට කරවා සංසාරේ මරලා තියෙනවා නම් ඔහු ඊළඟට ඉපදෙන්නේ නිරේහිල්න තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකෙ ඉපදিলা පිඹුරගේ මුකෙන් මුකේට යනවා කියනවා. ඒ කියන්නේ මොකද්ද? පිඹුර ගිලිනවා. දැකලා නැද්ද නයි පොළොංගු ගිලිනවා, පොළොංගු නයි ගිලිනවා, ලොකු සර්පය පොඩි සර්පය ගිලිනවා, ගෙම්බ ගිලිනවා. ඉස්සර දෙතිස් වද දෙනකොට රජේ දඬුවමක් තිබ්බා රාජ්‍ය තන්ත්‍රයේ. විසගෝර සර්පයෝ දාලා කව්වනවා. එහෙම දඬුවමක් තිබ්බා. ඊළඟට කොටින්ට සිංහයන්ට කන්ට නොදී බඩගින්නේ තියලා 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 අර දඬුවම් කරපු පුරුෂයා දානවා අරුංගෙ මැදට. එතකොට ඒ කර්මය ඔහු කරා එනවා. මනුස්ස ලෝකයට ආවට පස්සේ ජීවිතේ පුංචි කාලේ හෝ මැදි වයසේ හෝ අවසාන කාලේ හෝ සර්පය දෂ්ට කරලාම මැරෙනවා. අපේ පවුලේ අපේ මාම කෙනෙක් ඉඳලා තියෙනවා පුංචි කාලේ. ඒත් පොළොංගි කාල හත් අට පොළොක කාලා මැරිලා. ජීවිතුන් අතර හිටියනම් මං හරි ගිහිල්ලා බණ ටිකක් කියනවා. අපේ මාමා කියලා මං සලකනවා. සිල් සමාදන් කරවනවා. චෛත්‍ය වලට අතින් ගඩොල් පූජා කරවනවා. සංසාරේ ඔහු සර්පය ලව අනිත්‍යයට විනාශයක් කරවලා තියෙන නිසා සර්ප විසින්ම මෙල්ල යනවා. ජීවිතේ මනුස්ස ලෝකයට ආවට පස්සේ පුංචි කාලේ හෝ වේවා, මධ්‍යම වයසේ හෝ වේවා, අවසාන වයසේ හෝ වේවා සර්ප විසින්ම මැරෙනවා. මෙතන ඉන්නවා පුංචි වයස ගත කරන අය, මෙතන ඉන්නවා මැදි වයස ගත කරන අය, මෙතන ඉන්නවා අවසාන වයස ගත කරන අය. සංසාරේ සර්පෙක් ලව අන්නයිට විනාශයක් කරවලා තියෙනවා නම් නොදන්නා මරණයක් වෙනවා. අනේ කොච්චර අමාරුවෙන්ද මිනිස් ජීවිතයකට ආවේ, කොච්චර දුර්ලභ දෙයක්ද බුද්ධ ශාසනයක් මුණගැසිච්ච එක, කොච්චර දුර්ලභයිද සත්පුරුෂයන්ගෙන් ධර්මය අහන එක. ඒක අපි නොදන්නා වූ අපේ අතින් සංසාරෙ විච්ච වැරද්දකින් නැති කළා දාන්න පුළුවන්. ඔබ කරා නොදන්නා මරණයක් පැමිණෙන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාදී වෙන්න කාලයයි, අඩුපාඩු හොයන්න කාලයක් නැහැ. අපේද තම තමන්ගේද තමන්ට කලින් වෙච්ච වැරදි හිත හිතා ඉන්න කාලයක් නැහැ. තමන්ගෙන් වෙච්ච වැරදි ඔක්කොම අමතක කරලා අලුත්ින් කුසල් උපදවගෙන යන්න තියෙන්නේ. මොනව කරන්ටද? ඊළඟට තියෙනවා අනුන්ට වසවිස දී මරලා තිනවා සංසාරේ. ඔහු බොහෝ වර්ෂ ගන්නක් අපාය ඉපිද, ඔහු අපාය ඉපදිලා වසවිස දුන්න අයට ඒ උපදින නිරේ പ്രേත ලෝකයේ ඇඟ කුණු වෙනවා කියනවා. ගන්ධව සාරයි කියනවා. පණුව ගහනවා කියනවා. මොනවද මේ වසවිස දෙනවා කියන්නේ? හෝනි අංගරණේවා.
ඉනා දෙන එක වසී දෙන එක නිරේ ගිහිලා ප්‍රේත ලෝකෙක ඉපදුනත් කුණු වෙලා කියනවා මැරෙන්නේ ගන්ධසාරි පන පිටින් පණුව ගහලා කියනවා මැරෙන්නේ හෝනියම් කරන ඉනා දෙන වසී දෙන ගුරුකම් කරන අය ඊළඟට විෂ දේවල් කැවෙන්න දෙන සංසාරේ කරලා තියෙනවා නා ඔහු මනුෂ්‍ය ලෝකෙ කිපදුනාට පස්සේ කලාතුරකින් පුංචි වයසේ හෝ වේවා මධ්‍යම වයසේ හෝ වේවා අවසාන වයසේ හෝ වේවා විෂක් ශරීර ගත වෙලාම මෙල්ලෙනවා ඔය සමහර අයගේ ඇඟට වැදිච්ච ඊනා විෂ අයින් කරන්න අමාරු කර්මයකින් බන්ධවලා තියා ගන්නවා සංසාරේ තමනු තුණියම් කළා අපි තව කෙනෙකුට එක හෝනියමක් කළොත් එහෙම හෝනියම් කෝටි ගණන් අපිට වදිනවා එක ඊනාවක් දෙනකොට ඊනා කෝටි ගණක් සැකරි ලැබෙනවා එක වශීයක් කරනකොට පෞකාරයන්ට වශී වෙලා යනවා සමහර අම්මලා කල්පනා කරනවා දෙයියනේ ඇයි මම මේ මිනිස්සයාට අහුනේ ඉතින් අපි මහනවා ඉතින් ඔහිලම නෙබැන්දේ නෑ ආන්දරණේ මොකද්ද වුණා කියනවා සමහර පිරිමි කල්පනා කරනවා ඇයි දෙයියනේ මම මේ ගෑණිට අහුනේ මොකද්ද වුණා කියන දැක්ක ගමන් වශී වෙලා කැරකිලා යනවා කර්මෙට තමන් සංසාරේ වශී දීලා තියෙනවා ඊනා දීලා තියෙනවා ගුරුකම් දීලා තියෙනවා කොඩු වින කළා තියෙනවා වදිනවා දිගට ආරාට අද කාලේ අනවින කොඩු වින ගොඩාක් වැඩි ඉනේ වදිනවත් වැඩි ඉනේ ඒකට හේතුව අද කාලේ ඉපදිලා ඉන්න අය සංසාරේ වකරපු අය ආයනන් ජීවිතයකට ගෙනියන්න එපා ආයනන් සංසාරයකට ගෙනියන්න එපා මේ කර්ම දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ විනාශ වෙලා යන්න දෙන්න එපා දුර්ලභයි මනුස්සකම විතරක් නෙවෙයි දුර්ලභ බුද්ධ ශාසනය දුර්ලභයි සත්පුරුෂ ඇසුර දුර්ලභයි श्री सद्धर्म श्रवणी दुर्लभाई ඊට පස්සේ තියෙනවා සංසාරේ තවක් කෙනෙක් ගින්නෙන් මරලා තියෙනවා නා ඒ ගින්නෙන් මරලා තියෙන කෙනා බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් අපායේ ගින්නෙන් දෙවි දෙවි ඉඳලා යම ලෝකෙන් කැරකි කැරකි දෙවි දෙවි මරණයට පත් වෙලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ පුංචි වයසේ මධ්‍යම වයසේ අවසාන වයසේ ගින්නෙම මැරිලා යනවා. ওই ඉන්දියාවේ කළමෙන් කිටියා ඒ ළමයා පාඩම් කරන උට ලාම්පු එලි ඒ ලාම්බු ගන්න යනකොට ඇඟේ හැලිලා ඒ ළමයාම පිච්චිලා මැරුණා. ලංකාවේ කොච්චර තියෙනවද ගිනි ගන්න ඒවා? ගිනි තියා ගන්න ඒවා, ගිනි ගන්න ඒවා, ගිනි තියෙන ඒවා. संसारे गैस पुपुर मेरने वा बोम पुपुर मेरने वा गिंदरिनी पुंच काली मध्यम वयसी अवसान काली ये नंग अपी नोदन्ना मरने अपी करा इंट पुलवा संसारे अपी वकल्ला तीन वाना मनुष्य जीविते दुर्लभाई मीक रेक गंड कोच्चर अमारुद කොච්චර අමාරුද මේක රැකගන්නේක යේලිලාගේ ප්‍රශ්න දරුව සලකන්නේ නැති ප්‍රශ්න මිනිහලාගේ ප්‍රශ්න ගෑනුන්ගේ ප්‍රශ්න හිත හිතා ඉන්න කාලයක් නැහැ මිනිස්සෙක් වෙලා නම් කවදා හරි ඉපදේ ඒ බුද්ධ ශාසනයක් සත්පුරුෂ ඇසුරක් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයක් මේ සංසාරේ දීර්ඝයිනේ
ඇයි මේ පින්වතුන් අහලා නැද්ද? මේ කල්පේම කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ තමයි බුදුවරු පස් දිනාම පහළ වෙන්නේ. මේ කල්පේ කොටස් 6කට බෙදුවොත් මහා භද්‍ර කල්පේ පළවෙනි කොටසේ තමයි කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේ ලිපිදලා තියෙන්නේ. දෙවෙනි කොටසේ ආරම්භයේම තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙන්නේ. මේ කොටසේම තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. තව කොටස් 4ක් ඉතුරුයි. ඒ කොටස් 4ේම බුදුබණ පද නැහැ. ඒ කොටස් 4ේම බුදු කෙනෙක් ගැන සංඥාවක් නැහැ. එතනින් එහාට අසංකේය ගණන් වෙන්න පුළුවන් බුදුරු ගැන නැහැ කතාව. අනේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ නොදන්නා කම නිසා වැනසිලා යන්න දෙන්න එපා. අපරාධේ ආය ලැබෙන්නේ නැති වෙයි. අපේ ජීවිතෙන් වෙන අඩුපාඩු අනිත්‍යයෙන් අපට වෙන කෙනිහිරිකම් ඒවා සිද්ධ වෙච්චානේ. ඉවසිලා අඩුපාඩු හදාගෙන ගුණධර්ම දියුණු කරගෙන තනි තනියෙන් මේ ගමන පුරුදු කරන්ට වෙනවා. අරයා සිල් රකින්නේ නැහැ ඒ නිසා මං සිල් රකින්නේ නැහැ. අරයා ෆෝන් පාවිච්චි කරනවා එහෙනම් මමත් පාවිච්චි කරනවා. අරයා ටීවී බලනවා මමත් ටීවී බලනවා. එහෙම බෑ. මං තනියෙන් ගැලවෙන්න වෙනවා කියලා. පවුලේ ඔක්කොම ධර්මයට ගන්නවා. ඒව බෑ. දරුව ධර්මයට ගන්නවා අම්මා තාත්තා ධර්මයට ගන්නවා ඒව බෑ. මොකද අපි කරා මෙවැනි මරණ පැමිණෙනවා. ඊළඟට තියෙනවා යාන්තිසි කෙනෙක් මේ දියේ ගිල්වලා මරලා තියෙනවා නම් දියේ ගිල්ලා මරලා තියෙනවා නම් නිරේ යනවා අංග විකල අතපය වකුටු වෙලා මූණ විරූපී වෙලා කියනවා එයා උපදින්නේ. ප්‍රේත ලෝකයා නිරේ තුපදීන්නේ අතපය වකුටු වෙලා කියනවා. අර වතුරේ ගිලෙන උට රතපය වකුටු කරගන්නවනේ. ඒ විදිහටම උපදිනවා. මනුස්ස ලෝකයට ආවට පස්සේ පුංචි කාලේ හෝ වේවා මධ්‍යම කාලේ හෝ වේවා අවසාන කාලේ හෝ වේවා වතුරෙම ගිල්ල මැරෙනවා. ඔය පහුගිය දවසල කොච්චර මැරුණාද වතුරෙන්? අදට කොච්චර මැරෙනවද වතුරෙන්? එතකොට අපි කරාත් වතුරක් එන්න පුළුවන් සංසාරේ. අපි එවැනි කර්ම කළා තියෙනවා නම් විපාක දෙන්න අවස්ථාවක් ලැබුණ ගමන් විපාක දෙනවා. කවි ආයුධ වලින් කපලා කොටලා කඩු උස්සගෙන ගිහිල්ලා බෙලි කපලා ඇනලා කොටලා මරලා තියෙනවා නම් ඒ අය නිරේ ගිහිල්ලා එන්නේ තිරිසන් ලෝකෙට. ඌර කුකුල එළු ගව ආදීන් වෙලා ඉපදිලා අනන්ත වාරයක් බෙලි කැපුම් කනවා. ඊට පස්සේ මනුස්ස ලෝකයකට ආවට පස්සේ පුංචි කාලේ හෝ වේවා මධ්‍යම කාලේ හෝ වේවා අවසාන කාලේ හෝ වේවා ආයුධයකින්ම මැරිලා යනවා. මෙතන ඉන්න කාටද සාක්ෂියක් දෙන්න පුළුවන්නේ? තමන්ට නම් මට නම් ආයුධයෙන් මැරුම් කන කර්මයක් නැහැ කියලා කාටද සහතික දෙන්න පුළුවන්? පහුගිය දවස්වල අහුවෙච්ච කඩු කිනිති තොගේ ඉසවිලා මනුස්සයා කරා පැමිණුණා නා මධ්‍යම වයසේ වේවා පුංචි වයසේ වේවා අවසාන කාලේ වේවා සංසාරී ආයුධ වලින් මරපු කර්මයක් ඉදිරියට ආව කැපිලා යනවා. නොදන්නා මරණයක් තමන් කරා එන්න පුළුවන්. එක්කම අකාල මරණ තව මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනෙ ගන්න තියෙද්දිම මෙල්ල යනවා. පුනරුප්පත්තිය. පුනරුප්පත්තිය ගැන කියන අය කලින් ජීවිතේ මම මේ මිතියා කියනවනේ. ඒ හේතු ගොඩක් අය බලන්න සිය දිවි හානි කර ගැනීම ඇක්සිඩන්ට් වෙලා මැරිච්චේවා කියන්නේ.
ආයුෂ තියෙද්දී අකල් මරණයකට පත් වෙලා අර ඉතුරු වෙන ආයුෂ බලවත් නිසා ආයෙ මිනිස්සෙක් කළා මිසක්කා ජීවිතෙන් ජීවිතයට මිනිස් ජීවිතයකට යන්නේ නැහැ ඉතින් මේ විදිහට විස්තර කරනවා තානාගඩු ටිකක් ගිනි ගනිද්දී ඒක ඉවර වෙන්න කලින් වැස්සක් ඇවිල්ලා ඒ ගින්දර නිවෙනවා වගේ මැරිලා යනවා ඒ නිසා මානව ජීවිතේ දුර්ලභයි රැකගන්න ඕන කියන එක තේරුම් ගන්න ඊට පස්සේ ඊටවසේ බුදුරජාණන් වහන්සේ වදානනේ මේක දුක මේ දුක හට ගැනීම මේක දුක නැතිවීම මේක දුක නැති වෙන මාර්ගය කියලා යෝගෝ කරණියෝ නුවණින් කෙලෙස් තව තවම මනසිකාර කරන්න ඕන දුක කියන එක මනසිකාර කරන්න වචනයක් කියන්නම් බුදුරජාණන් වහන්සේ දුක ගැන වදාලා නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මහරජාණනි ඉපදීමත් දුකක් මහලු වීමත් දුකක් රෝගී වීමත් දුකක් මරණයත් දුකක් දැන් ඔය කිව්වේ මරණේ දුකනේ ශෝකයත් දුකක් වැළපීමත් දුකක් කායික දුකක් මානසික දුකක් දුකක් සුසුම් හෙලීම අප්‍රියංහා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම ඔය ඔක්කොම දුක් උපන් සත්‍යයන්ට මේක දුකක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කියලා නිතර නිතර හිතන්න ඕන. එතකොට තමයි දුකේ හට ගැනීම හොයන්නේ. මව්ගේ මරණය දුකක්, පියාගේ මරණය දුකක්, සොහොයුරාගේ මරණය දුකක්, සොහොයුරියගේ මරණය දුකක්, පුතාගේ මරණය දුකක්, බිරිඳගේ මරණය දුකක්, දාසයාගේ මරණය දුකක්, ඥාතියාගේ මරණය දුකක්. අනිත්‍ය මරුණට පස්සේ කොච්චරනම් දුක් විඳින්ද පිස්සු හැදිලා ඉන්නවද අපි දන්න සමහර සිද්ධි තියෙනවා පුතා මහණ වුණාට පස්සේ පුතා මහණ වෙච්ච දුකෙන් අම්මලා මැරිලා ওই තව සිද්ධියක් වුණා දුව කසාද බඳලා දුන්නා දුව ගෙදරින් ගියා කියලා දුවගෙන් වෙන්වීමේ දුක ඉවස ගන්න බැරුව අම්මා වහබිලා මැරුණා දුක ප්‍රියංගෙන් වෙන්විලා හූල්ලා 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 කොච්චර ඉන්නවද හිනාවක් මූණෙන් ඇදලවත් ගන්න බැරි දුක ආදරය කරපු අය නැති වෙලා යද්දි බැඳීම් නැති වෙලා යද්දි කොච්චර දුක හට ගන්නවද ඥාතින් වෙනසිනකොට රෝග තමන් කරා එනකොට භෝග නැති වෙලා යනකොට සිල් කැඩෙනකොට ආසාවෙන් සිල් රැකලා සිල් කැඩෙනකොට දුකයි සම්මා දිට්ඨිය නැතිවීම දුකන්නේ සම්මා දිට්ඨිය නැතිවීම කියන්නේ මේවා අපිට අවබෝධ වෙන්නේ නැති එක දුකන්නේ මෙච්චර බනහලා මෙච්චර කියලා දීලා මෙච්චර කාලයක් බනහලා ඇයි දෙයිනේ මේව තේරෙන්නේ නැත්තේ කියලා කල්පනා කරනකොට දුක උපදිනවා ඒක දුකක් රාජුගෙන් කරදර වෙනවා දැන් ආණ්ඩුවෙන් ගන්න මෝඩ තීරණ නිසා පොඩි මිනිහා තැළෙන එක දුකක් හොරුන්ගෙන් වෙන කරදර දුකක් වෛරිකාරයන්ගෙන් හටගන්න කරදර දුකක් කාන්ත නැතිව දුරුබිච්චිනකට දුකක් ගින්නෙන් හටගන්න දුකක් ජලයෙන් හටගන්නා වූ බය දුකක් දියරල වේගයෙන් හටගන්නා වේග බය දුකක් සුලියෙන් හටගන්නා කිඹුලන්ගෙන් හටගන්නා සැඩ මසුන්ගෙන් හටගන්නා බය දුකක් ඊට පස්සේ තියෙනවා තමාගේ හෘද සාක්ෂිය තමාට අපවාද කරගන්න එකෙන් හටගන්න දුකක් තියෙනවා කියනවා. ඒ කියන්නේ hina වෙලා ඉන්නවා ඇතුලෙන් එන එකක් වැරද්දක්. ඒක මතක් වෙන එක දුකක්. පරපවාද අනිත්‍යය චෝදනා කරන භූත හෝ අභූත දුකක්. දඬුවම් ලැබෙන බය දුකක්.
දුගති බය පිරිසමැඳ විසරදව නැතිවීම දුක ජීවත් වීමේ බය දුක මරණයේ දුක ජීවත් වෙන්න තියෙන බයත් දුක ඇයි කොහොමද ජීවත් වෙන්නේ මරණ බය කියන්නේ කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ කියලා මර බය පහුගිය දවස්වල මිනිස්සුන්ට ආවේ මර බය දුක සමහර මිනිස්සුන්ට මර බය එද්දි ගෙයින් එළියට එන්නේ නැතුව බෝතලෙට මුත්‍රා කරලා ඇඳ ඇතුලේ තියා ගන්නවා මර බය निरपराधि दनुवां पिनिस वेवेलीन तलने का दुकाग और निश्चल दितिस्पद दिनों की नहीं का खासेन तलने का मुगुरेन तलने का अक्कपने का पाकपने का अत्पा कपने का खांग कपने का नासा कपने का खान नासा कपने का दरनु दनुवां होने हिस्कबल उगुलवा उनुद्य हिली मनांगो बिलंग तालिकवा दिया ඉස්සරල දීලා තියෙන දුක් මනුස්ස ලෝකේ මේ උළුවේ උඩ හිස් කබල ගලවලා නටන උණු වතුර දානවා සම ගලවා බොරළුවෙන් උලා හිස් කබල සුදුවන තෙක් දනුවන් දීම සංක මුණ්ඩික වදය මේ හැම ගලවලා බොරළු යන ඔළුවේ උලනවා අඬුවේ මුකේ විවෘත කොට ගිනි පන්දම් මොහි එබීම නංගු රාහු මුක වදය मुलु सिरुरे तेलरे ज्योता गिनितभी मनांगु ज्योति मालक वदेय दैत गिनितभी मनांगु हत्त पाँच ज्योतक वगे आद्य का रिदिपाहं कर होता वला गिनिती है नो इस्तर रजकाल दीपु वद दें मीवा तेरे नेत्तां असू गनांग वला वदतिक बलांग उल्लू एकतनक कांदे एकतनक आत्त पाय कापला तारुन केल्लांगे तो कोसुमीटर बस वाला खाटिंग एवं कोसुमीटर काकुल देखे एक का महापोटेंगे लिंग उड़े इल्ला याटिंग नींदर दानों वासु गनांग वाले पाहुगी काले गुड़ो कोई वाली दुख लिंदा मैं खाने मेरी तीनों इलंग खाने मतु इंदा ඊට පස්සේ ඉනේ පටන් පා වල්ලු කරතේ කම ගලවා තැබීම නම් වූ හේරක වත්තික වදය. පපුවේ සම ගලවා ඉනතේ කිහෙලට දමා වස්ත්‍රයක් තියන්වන්නා වූ චීරක වාසික වදය. මේම හැම ගලවන එකකින් ඇඟ වහනවා. දෙදනක් දෙවැල මිටත් එක්කොට යකඩ පතුරු ගසා යකඩ උලක් මත වාඩි කොට යටින් ගිනි තැබීම නම් වූ ඒනියක වදය. अरे कुकुलो में रोस्ट कराने ही वाले लोकु याकर बिली कुकुल ऐदगिने आमनांगु बालिस मांसिक वादे कहाँ उन्हों तारों में कोटुवले टे सिरुरे मास्क कैपी मनांगु कहाँ पानक वादे उपको मेंदुं गलोल कहाँ सिवागे टे एंगे कपा कपा मास्क कैली जानना ये टे पास तीनों शरीरे सूरा कैकेलु लुनु एंबुल दमी नांगु खारा पता चिक वादे इक्कले एक रन इंदी कोट कने यकड़ कूरा गसा पावलिंग ऐड खारक्य भी मनांगु पालिग परिवार्तिक वादे शरीरे सियलु ऐटमस्ताला पोड़ी कोट आकुला देमी मनांगु पालाल पीटिक वादे गीन में तेल रख कोट सिरुरटे इसी म सुनके अंगलवा केवी म पान पीटिंग उल्ल तेबी म कादुइंग इस गैसी म සසරට වැටුන සත්වයා ගොඩා දුක් විඳිනා වේ විදිහට නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා කාන්ද මුදුනින් පටන් ගන්න වතුර ටිකක් පහලට පහලට ගලාගෙන ඇවිල්ලා ගල් කැට කැබිලි මැදින් ගිහිල්ලා මහා ප්‍රපාත වලින් වැටිලා උල් මුල් අස්සින් ගිහිල්ලා ගල් ඇතුලින් ගල් උඩින් ගිහිල්ලා ओम केरकिल 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 वंगु वंगु लिंगील मुहुंदरी गील होया गंड बेरु याना गलन गंग की जीवित कीवा प्रपात वलि मेटिया अपे जीवित दिया बलन वापस चट मूल वल खाटू वल उल वल वेटी वेटी याना नोनी मोहता कल्पना करंड प्रश्न ने कोट जीवित नमित गंग प्रपात की मेटना
එක තැනකින් පටු වෙලා යනවා තවත් තැනකින් විසිරිලා යනවා ගලන ගඟක ජීවිතේ ඔය විදිහට දුක කල්පනා කරනවා දුර්ලභ මානසික ජීවිතේ දුක කල්පනා කරනට එක එකගේ වහිත හිත ඉඳ වෙලාවන්නේ අහන බන පදෙ මිහිරි අපිව දුකින් නිදහස් කරවන්න බන කියනවා කියලා දැනෙනවා අපිට බනිනවා කියලා හිතෙන්නේ අපිව ගලවා ගන්න අත දෙනවා කියලා හිතෙනවා අපිව තල්ලු කරනවා කියලා හිතෙන්නේ මනුස්ස ජීවිතේ ගොඩාක් දුර්ලභයි ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ දුක හිතන්ට ඕව බලනකොට අපි මේ මෙහිනා වෙලා ඉන්නවා පුදුමයි ඒ නිසා දුර්ලභ ජීවිතේ චතුරාර්ය සත්‍ය නුවණින් විමසා විමසා ධම්මානුදම් ප්‍රතිපදාවේ හැසිරෙන්න වාසනාව ලැබේවා දෙවන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා